තිස්සමහරම රෙදිමාලියද සහ ප්‍රජාපතිතුම් පුර ගම්මාන තුලක පානීය ජල ගැටලුවට පියුඩෙල් සිලොන් සමාගමෙන් විසඳුම්. දිවයිනේ ප්‍රදේශ කිහිපයක තවමත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. පසුගිය දින කිහිපය පුරා ඇදහැළු වර්ෂාවෙන් දකුණු පළාතට වැඩි පළවෑමක් එල්ල වූ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ වැසක මාර්ග තවමත් ජලයෙන් යටව පවතිනවා. මේ පාර කොච්චර කාලෙන්දලා යටවලාද? දැන් මාසෙකට වැඩි. වෙනද වැහැලා ගියත් අක්කල වැස්සකම. දැන් බහින්නේ. ගංගොතුරු තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා යුනිබෆර් රථ යොදා ගැනීමට මලින්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ යුද හමුදාව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙනවා. ගංගොතුරු හේතුවෙන් අතුරුලිය, මලින්බඩ, තිහගොඩ, කඹුරුපිටිය හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට බලපෑම් එල්ල වී ඇති අතර එම ප්‍රදේශවල ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර වෙල්ලවයි ප්‍රදේශයටද ඊයේ සිට පැවති අධික වැසි සමග කිරිඳි ඔය පිටාර ගැලීමෙන් නිවාස 50ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. කිරිඳි ඔයේ ජල පහරට අසල නිවසක නවතා තිබූ මෝටර රථයක්ද ගසාගෙන ගොස් තිබුණේ මෙලෙසින්. මෙතර මාතර කඹුරු පිටිය කරපුටු ගල ගම්මානයේ ඊයේ සිදු වූ නායමක් හේතුවෙන් පවුල් 10කට එම ස්ථානෙන් ඉවත් වන ලෙස මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දී තිබෙනවා. නායම සිදු වූ ස්ථානයේ සිට පහළට තවමත් ජල පහරක් ගලා බසින නිසා ඉහළ නාය අවධානමක් පවතින බවයි එම ඒකකයේ පවසන්නේ. වැල්ලවාය රන්දෙනිය උලහිටි තැන්න ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටි නිවසට දැඩි හානි සිදුව තිබුණා. මෙතර බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පින්නවල ප්‍රදේශයේ දීපස්කන්දක් කඩා වැටි වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.